අසුදා පතනේට ලස්සන ඉරපහයා තිබුණි. පෙරදා දවසත් පුරා හැදැළුණු වැස්ස නතර වී තිබුණි. ආහසට බරව තිබූ මහා ජලකඳක් එක සීරාවට පොළොවට පතිත කළ නිසාද ආහස ලස්සන නිල් පාටකට හැරී තිබුණි. ඊයේ පතනේ තිබූ වැහිබර මන්දාරම් ගති අද නැත. සාගර පාන්දරින් හැරුණේ ඊ උපන්දිනේදා සිදුව හැම සිදුවීමක්ම ඔහුට ජීවිතය ගැන අලුතින් සිතන්නට බල කළේ. සාගර ඇඳුන් කමිස්සට උඩින් දම් පැහැගත් සුවිටරේ දමා ගත්තේ. මේ සුවිටරේ වතර දමා ගන්නා වාරයක් වාරයක් පාසා ඔහුට සපෝ සිහි වෙයි. ඇය තවම නිදි විය යුතුය. සාගර හෙමෝ ෆාම් හවුස් එකේ පියගැට පෙළෙන් බැස පතන් බිම් පුරා ඇවිද්දේ. සීතලක් තිබුණද උදා වෙමින් තිබූ ඉරේ තුනි රස්නයකින් යුතු රැස් ධාරාව ගතට සනීපයක් ගෙන ආවේ. පතනේ බිම් පුරා තැවරුණු පිනිබිඳු එහෙමම ඔහුගේ සරම ආටිය තිත් කළේ. සාගරයේ ගන්නකට නොගත්තේ පතනේ වූ තනකොළ වල කුඩා මල් තෙත් සරමේ ඇලී තිබුණි. පුංචි කුරුල්ලු උදෙම වැඩ පටන්ගෙන වුණෝය. පතනේ තැන තැන වූ ගුඩා දිය කඩිති වල බැස ඔවුන් සෙල්ලම් කළේ ඊයේ වැස්ස නිසා වූ පාඩුවත් රැගෙනමය. ඊයේ පිපෙන්නට අමතකෝ කඳුකර මල් තැන තැන පිපිය තිබුණි. සාගර පතනට ආවයි මල් කපන කුඩා කතුරුද රැගෙනමේ. ඔහත තිබූ කුඩා මල් කතුරෙන් මල් තෝරමින් කෙපුයේ. මල් නිලද්දී පුංචි පොහොට්ටු ඉතුරු කළ යුතුය. වෙනදාට මේ මල් නෙලීම කරන්නේ ඇය. පතනේ මල් මලක් වෙනි ඇය එනතුරු බලා ඉන්නක් වෙනිය. සීතල පාන්දර මැසේ පතනිය ඇවිදිමින් මල් නෙලීම සිත සනසන වැඩකි. ඇයේ කරන්නේ ඒසා විය යුතුය. ඇඳ ඉන්න රෑඳ මුඩින්ම සුවිටරේ දමාගෙන අය හිරු එළිය හරහාට වැටෙන පතනිය ඇවිදිමින් මල් නෙලයි. ඒ දසුණු කොතරම් ප්‍රියජනකදය සාගර තනි. හිරු එළියගේ දුහුල් රෑඳුමට වැටි ඇගේ සුන්දර සිරුර බලා ඉන්නකොට ලස්සන පෙන්වයි. සාගර තනියම සිනාසුනේ. ජීවිතය ගැන අලුතින්ම දැන් සිතිය යුතුය. කොහෙන් පටන් ගන්නද සාගරටම තේරෙන්නේ නැත. මේ පතන් බිමේ ෆාම් හවුස් එකට ආවේ ෆාම් එකේ වැඩ කරන්නට. එහෙත් දැන් ෆාම් එක පමණක් නොව ෆාම් හවුස් එකද වෙන කෙනෙකුට හිමියේ අවසානේ. හරිනා ෆාම් එක නැති වූ පසු තමා ගෙදර ආ යුතුය. කරන්නට ආරකියාව නැති විට තවත් රැඳෙන්නට කාරණාවක් නැත. නිව්සීලන් ෆාම් එකෙන් රැකියාවක් ලැබුණද එහෙද තමා බාරගත්තේ නැත. මේ ජීවිතය අවසානයේ තෙක් මේ ආදරණීය පවුල හා රැඳී ඉන්නට ඇත්නම් ඒ භාග්‍යයකි. එහෙත් එසේ රැඳී ඉන්නට කාරණාවක් නැත. තරුණ ගෑනු ළමයෙක් ඉන්නා ගෙදරක තමා වෙනි කොල්ලෙක් සිටිද්දී ඒ ගෑනු ළමයාගේ ජීවිතයට නරක කතා හැදෙන්නට පුළුවන්. එහෙත් ඔවුන් හැසිරෙන්නේ ඒ බව නොසිතාය. තමාට සලකන්නේ පුදුමාකාර කරුණාවකිනි. හදවත මේ තරම් ලෝභයෙන් මේ පවුලට බැඳෙන්නේ ඒ නිසාය. එහෙත් මේ අසරණ ජීවිතයට මෙහෙම වැටී සිටිය නොහැක. රැකියාවක් නොමැතිව ජීවිතයට කිසිදු ආදායමක් නොමැතිව මෙසේ රැඳී සිටින්නේ කෙසේද? සාගරට සිතාගන්නට බැරිද ඒකය. තව ටික දවසකින් නුවර ගිය පසු තත්ත්වය තවත් නරකතර හැරෙයි. ඔවුන්ව දමායා නොහැක. එහෙත් රැඳෙන්නේ කෙසේද? එක්ක නුවරින් රැකියාවක් හෝ සොයාගත යුතුය. ඒටේ ගෙදර නැවතී රැකියාවට යා හැක. උත්සාහ කළ නුවරින් රැකියාව සොයා ගැනීම අමාරු නොවනු ඇත. එහෙත් දිගින් දිගටම ඒ ගෙදර බෝඩින් කාරයෙකු විය හැකිද? දැන් කොහොමටවත් යලි කුරුණෑගල යන්නට හිත හදාගත නොහැක. මේ ගැන කාගෙන් අහන්නද සාගරට සිතාගත නොහැක. මෙසේ නැවතී සිටීමට කාරණාවක් අවශ්‍යමයි. සමහර විට තමා නිසා මේ ගෙදරට ප්‍රශ්නද ඇති විය හැක. සතියන්තයේ පත්‍ර ටිකක්වත් රැගෙන රැකියාව බලන අය සාගර සිතාගත්තේ. එසේ නැතහොත් කුරුණෑගල නිවස කුලියටදී ඉන් ලබා ගන්නා ඇඩ්වාන්ස් මුදලකින් මොනවා හෝ තමාගේම දෙයක් කළ යුතුය. පුංචිට හෝ දෙයක් පටන් ගත්තොත් තමාට දිවාරය නොබලා මහන්සි වී එය සාර්ථක කරගන්නට පුළුවන් යැයි සාගරට සිතුණි. නිවස තරමක මුදලකට කුලියට දිය හැක. ටවමට කිට්ටු නිසා එය පහසුය. කලින් කීප දෙනෙක්ද නිවස කුලියට දෙනවාද කියා ඇසුවෝය. ඔහු මල් නෙලන්නේ බර කල්පනාවකින් බව උදෑසන හැරී කවුළුව ළඟට වී ඔහු දෙස බලා වන් සපෝට සිතුණි.
ඒ තරම් හිතන්නට දෙයක් ඔහුට තියෙනවද? ඒ කතකට ඇසේ නැතයි කියන්නේ කෙසේද? ඔහු කොල්ලෙකි. ඔහුගේ ජීවිතේම තනියම හදාගත යුතුය. සාගර තනින් තනට ගොස් කපන මල් එක තැනකට එකතු කරයි. ඕනවටත් වඩා අද මල් කපන්නේ ඔහු කල්පනාවකින් ඉන්න නිසායි. පිස්සු මල් කඩයක් දාන්න වගේ මල් කඩන්නේ. ඇය තනියම සිනාසෙමින් සිටුවායි. මල් සෑහෙන ගොඩක් නිලා ඇති බව සාගරට තේරුණේ මල් ටික එකතු කරගනිද්දී. ඔහු මල් ටික එක මිටකට බැඳගත්තේ පතනිය පුරා ගිය අමු වැලක්ගෙන සුද්ධ කරේ. එක ගොඩකට තබා මල් ටික බැඳ විට ඒ ලොකු දරමිටියක් පමණ විය. ඔහු මල් මිටියදගෙන පතනිය ඈත සිට එන අයුරු සපු බලා වුණාය. ඒ දසන මොහොතකට කෙල්ලගේ හදවත පුරහා තැම්මේ. සපු ලේස් ජනල් තිරයට මුවාවි ඇසපී නොහෙලා ඔහු ෆාම් හවුස් එකට එන අයුරු බලා වුණාය. කැමරාවක් තිබ්බා නම් කියා සපුට සිතුනි. ඒ තරමට මේ දසන සුන්දරය. හිරුවෙලි ඔහුගේ කමුල්වල පැත්තකට මල් ගොඩටත් වැටි පුදුමාකාර ලස්සනම් මෙව්වේ. ඔහු ෆාම් හවුස් එකට කිට්ටෙද්දි සපු රෑඳුම් උඩින් සුවිටරිය දමාගෙන සාලේට ආවාය. එසේ ආවේ ඇත්ති ලස්සනට දොටු ඔහුගේ මුණ සමීපව දැකගන්නට නොවේද? ඇත්තටම සපු ලලංව ඒ මුහුණ දැකගත්තාය. ඇයට බැලුනේ ඔහුගෙන විශාල කඳුකර මල් මිටිය දෙස නොවේ. ඒ මුහුණ දෙසේ. එයත් මලක් වගේ තමා. සපු ඇතුළාන්තින් සිතුවාය. සපුගේ සාගරගේ දෙන දෙස වුණේ එකම විටේ. ඒ දින සතර මොහොතකට එකතැන නතරව තිබුණි. ආ මිස්, මිස්ටර් මම මල් අත්තම්ම ගිනාවා. සාගර හෝ ඔසවාගෙන මල්ගොඩ පෑවේ ඇගේ අතට නොවේ පපුවටේ. මල්ගොඩ සපු තුරුළු කරගත්තේ බබෙක්ක පපුවට ගත්නා මිනි. ඔහු මල් ටිකදී ඒ දෙස මොහොතක් බලා වුණේ. මල් ඔක්කොටම වඩා මිස් ලස්සනයි. සාගර කිව්ව අහිංසක හඬිනි. ඇය සිනාසුනේ මල් දෙස බලාගෙන. මල් පොකුර වෙතට බේරුණු සිනහව දෙස සාගර මොහොතක් ලෝභකමින් බලා වුණේ. කවදාරි මහත්ය පැලේ ඔය හිනාව දැකලා සාගර සිටී තර්මක දුකකිනි. සපු එහෙම මල් ටික රැගෙන කාමරට ගියාය. මල් ගොඩ පපුවට අල්ලාගෙන සිටිද්දීම ඇය කැඩපත ළඟට ගියාය. තෙන තියවර කළාය. හිස බර කළාය. ඇල කළාය. මල් ඔක්කොටම වඩා මිස් ලස්සනයි. ඔහු කියව කතාව ඇය දසදහස් වතාවක් සිහි කළාය. ඇය එම මල්වල මුහුණ ඔබා ගත්තාය. කඳුකර මල්වල තැවරුණු පිණි පොකුරු එහෙමම කෙල්ලගේ මුහුණ මත සටහන් විය. හිතට දැන්න මේ දඟකාර සිතුවිලි පුදුමාකාරය. ඊයේ තමා කාමරයට එද්දි ඔහු කීමින් උන් ගීතේ සපුර සිහි විය. සීතල නිරය යාමේ හත කුටියට ඔබ හිමිට ඇති කිසිවෙකු නැහැ. ඒ ගීතේ කවුරු හෝ තමා ළඟ සිට කියන්නක් මිනි. ඇත්තටම කවුරු හෝ නොව ඕගේ හඬින් කියන්නක් මිනි. දයසිරි මහතා සුජාතා තුන්නේ උදේ කෑම ගනිමිනි. සුජාතා කොහොමත් කෑම ගන්නේ ඔහු සමගේ. තම ලේලියගේ මේ ගතිගුණ වලට දයසිරි මහතා ජයන්තව කැඳාගෙන ආදා සිට ආසේ. සාගරයේදී සුජාතා බැලුවේ ඔහු තමා දුන් ඔරලෝසුවත් කෙල්ල දුන් මුදුවත් දමාගෙන ඉන්න අයුරේ. තෑග්ගත් තුන් කෙනෙකුට ආසා හිතෙන්නේ විටේ. එන්න පුතා කෑවද? දයසිරි මහතා ඇසුවේ. මං පස්සේ කනවා සර්. අද ඔයාට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් ගන්නත් ඕන. සර් මට දුන්න ඒවා ඇති සර්. සාගර කීවේ. කොල්ලගේ මේ නිහතමානිකම දයාශ්‍රී මාතා අගය කළේ. ලොකු නෝනා අදින් නුවර ගෙදර වැඩ ඉවරයි. මීම පොලිෂ් කරලා මම එනවා. ඔයා පව පුතේ. සුජාතා කීවේ දුකිනේ. තාත්තේ පුතා කියන්නේ පොඩි පිළිතක් කියලාම යමු කියලා. ඒක හොඳයි දුවේ. කාලයක් වහලා දාලා තිබ්බ ගෙදරනේ. මං අද පන්සලටත් යන්නම් ලොකෝනෝනා. ලොකු හාමුදුරුවෝ තාත්තව දන්නවා. ඒ නිදි හිටපු හොඳම දායකයනේ. මං කියන්නම් සර්. බස්සල යන්න එපා, කැබ් එක අරන් යන්න. අම්මේ
माया का ही त्यान्ना सुजाता सपुमाल की अद्दी सिना सुनाए कामरे उन सपोट पुदमाकार सतुरा तैनी ओ एक गमन के अद्दी मीतरन सतुरा दैनी आई सपू एम एंदेम पेन अलमारी हरी आए बाडवा दिन दवसा किवन लुकुनो ना मम लोरिया कथा कर गानवा सुजाता मोहतकर निहेंड हुआ है माम पुताट हवस किया नाम जयंत के नवसा दिनिया किवन है क्या हे तो दिन तुन की गिदर पेमिनी नेत लोके राकी नट ने हेम मिनी हाटम थम गिदर राकी नट अमत कवे नहटी पुदुम है स मी मामा ऐ पुता नैस මේ වැඩ ඉවර වෙලා මම ටිකක් ගෙදර ගිහින් ඉන්නද ඒ කතාවට පපුවේ හිරවේ සපුගේ ඔහු මේ හදිස්සිය කුරුණෑගල ගෙදර යන්නේ ඇයි හදිස්සිය පුතේ සුජාත ඇසුවායි සපු දොරකඩ ළඟටම පැමිණ දොරට බර වූවායි නෑ ලොකුනෝන මං ආවේ හිට පෙටිය ගෙවල් වහලා දාලා ටිකක් බලලා එන්න බඩු තියෙනවනේ ඒකත් ඇත්ත ताताय अम्मा दुखिंद हम गरपनी नीद महत्यो सागर सीना सुनी सबोट हीलिने पुता गिदर घी इनो नीद सुजाता सबो गिदीतिबूबी रेखिया नतिहु मितन रंदीम वेडा स्थिति है गिद इनवा लोकनो न मंग इनवा हे तो यान गमन सबोट बाय अभी नूरट गियाम यान्नम इतनी दल लंगने वत्ते पोलटिकू तीनो लुकनोना मट कड़ंगे पुलवा इतना मस दिखकट इधर पोलतीनो पोलना नेता कमाक नैरात्रा वाह सुजाता की वाय सबू एंत इतर सतर की नोए